නව ව්‍යවස්ථාවක් ඇති කිරීම ඇත්ත වශයෙන්ම අපේ රටට අවශ්‍යක කාරණයක්. මේ කාලේ මේ ගැන නොයෙක් නොයෙක් විදියට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වැරදි මඩ ප්‍රචාර ඇති වෙනවා. මේවා කිසිම සාධකයක් හේතුවක් නැතිව පෞද්ගලික මඩ ගැසීම හැටියට තමයි මේ කාරණාවල් ප්‍රචාරය වෙන්නේ. මේ කෙටුම්පත් සම්පාදක මණ්ඩලය ඇත්ත වශයෙන්ම ඉතාම මධ්‍යස්ථව ඉතාම හොඳට හැම දෙයක්ම සමාලෝචනය කරලා මේ ව්‍යවස්ථාව කෙටුම්පත් කර තිබීම මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක්. භූමිය, අහස, මේ සියල්ලම, සාගරය, මේ සියල්ලම අපිට අහිමි කරන තත්ත්වයක තිබෙන්නේ. දැනටමත් රාශියක් අහිමි වෙලා ඉවරයි. භූමි උරුමය බලහත්කාරයෙන් අපිට ආරෝපණය කරපු මේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඇති වෙලා තිබෙන තත්ත්වය දිගින් දිගටම මේ පදනම් කරගෙන අපේ රටේ අර්බුද පවතිනවා. නැවත ක්‍රියාත්මක කිරීමේ ස්වරූපයක් අපිට මේ වෙනකොට දකින්න තිබෙනවා. 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කළ යුතුයි කියන කාරණය. නමුත් ඒ සඳහා අනුබලයක් දුන්නේ නැහැ. ඒ සඳහා ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. අපේ රටට වින කරන ප්‍රධානම සාධකය තමයි මේ පක්ෂ දේශපාලනය තුළින් ජනතාව බෙදීම. හැමදාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල් ඕනේ කියලා වරින් වර කෑ ගහන ඒ සමාජයක් අපිට අවශ්‍ය නැහැ. ස්ථාවර ක්‍රමයකට අපි යන්න ඕන. දැනට තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රජයේ විසින් යම් කිසි මූලික ඓතිහාසිකමක් කඩකොලොත් පමණයි උසාවියට යන්නේ. නව ව්‍යවස්ථාවේ කෙටුම්පත් ව්‍යවස්ථාවේ කවුරු මූලික ඓතිහාසිකම හෝ මූලික යුතුකමක් කඩකළොත් අධිකරණයට යන්න පුළුවන්. ජනාධිපති ධූරයට හෝ මන්ත්‍රීවරයෙකු නිසිල රාජකාරිය කරන්නට පෙර ඔහුගේ වත්කම් හා බැරකම් ප්‍රසිද්ධියෙන් ප්‍රකාශ කරන්නට අවශ්‍යයි. මන්ත්‍රීතුමාටත් එහෙමයි. ඔවුන්ගේ දරුවන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ කළ යුතුයි. එතකොට මන්ත්‍රීවරුන්ට සෑම අවුරුද්දම මේක කරන්නට ඕන. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එතකොට හුඟක් දුරට වංචා නැතුව නිවැරදි විදියට පිරිසිදු විදියට අපේ මන්ත්‍රීවරුන් අමාත්‍යවරුන් සහ ජනාධිපතිතුමාලා වැඩ කරයි කියලා. හැබැයි අපි විශේෂයෙන්ම ප්‍රකාශ කරලා තියෙන්නේ දැන් තිබෙන පළාත් සභා ඒක අඩු කරන්නත් බෑ, පළාත් සභා දෙකක් එකතු කරන්නත් බෑ. ඒ 13 අපි විරුද්ධ පළාත් සභාවක් තියෙන නිසා නෙවෙයි. අපි 13ට විරුද්ධ මේ රටේ ආණ්ඩුවට වඩා පළාත් සභාව බලගතු කිරීම නිසා. 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ කියනවා ආණ්ඩුකාරවරයා කටයුතු කළ යුත්තේ පළාතේ අමාත්‍ය මණ්ඩලයේ උපදෙස් පරිදි කියලා. එතකොට ජනාධිපතිගේ නියෝජිතයා කටයුතු කරන්න ඕනේ ජනාධිපති කියනවට වඩා අර අමාත්‍ය මණ්ඩලයේ කියන එතනින් වෙන්නේ මොකද්ද? අර විධායක බලය පළාත් සභාවල ක්‍රියාත්මක වෙනවා ශ්‍රී ලංකා ජනරජයේ ආණ්ඩුවේ විධායක බලයට ඉහළින්. 13 පිළිබඳ තියෙන ගැටලුව තමයි මධ්‍යම ආණ්ඩුවේ තියෙන බලය ඉවත් කිරීම. මේක අපි වේදිකාවක් කරගන්නේ 13 ඉවත් කරන්නේ නැත්නම් 13 වෙනුවට ගේන්න පුළුවන් සාධාරණ ව්‍යුහයක් මේ රටට හඳුන්වා දිය යුතුයි කියන අදහසින්. දැන් අදටත් තියෙන විවේචනය තමයි කිසිම ප්‍රසම්පාදනයකින් තොරව බෙහෙත් ගෙන්නනව මේ හැම ආණ්ඩුවකින් වෙච්ච දේ එක්ක හදිසි අවශ්‍යතාවයක් කියලා ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව කරනවා. එහෙම නැත්නම් ටෙන්ඩර් පටිපාටිය කරන්නෙම නැහැ. අපි හඳුන්වලා දීපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සෑම රජයේ ආයතනයක් දෙපාර්තමේන්තු, අමාත්‍යාංශ, ඇමතිවරු ඒ හැම කෙනෙක්ම ඇතුළත්. ඔවුන් මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හරහා තමයි ප්‍රසම්පාදන කටයුතු කරන්නේ. ඒකෙන් බැහැර වෙන්න බෑ. ඇමතිවරුන්ට ලියුම් කෑලි දීලා කිසිම තනතුරකට රාජ්‍ය සේවයේ පත්කිරීම මේ ව්‍යවස්ථාවෙන් තිතතවල තිබෙනවා. මේක දේශපාලඥයන්ට හිතකර ව්‍යවස්ථා කෙටුම්පතක් නෙමෙයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.